ෆේස්බුක් ඇඩ්ස් අද වීඩියෝ අපි කතා කරන්න යන්නේ ෆේස්බුක් ඇඩ්ස් ගැන. ඔයාල මතකයි මම ඩ්‍රොප් ෂිපින් වීඩියෝ සීරීස් එක කරද්දි කිව්වා ෆේස්බුක් ඇඩ්ස් වලින් තමයි ප්‍රධාන වශයෙන්ම අපි අපේ වෙබ්සයිට් එකේ තියෙන බාණ්ඩ විකුණන්නේ කියලා. මේකට ප්‍රධානම හේතුව තමයි ට්‍රැෆික් එක අපිට ගෙන්න ගන්න බෑ. ඕගනික් ට්‍රැෆික් එක ඒක ගොඩක් කම්පිටිටිව්. ඉතින් අපිට ලේසියෙන්ම ෆේස්බුක් ඇඩ්ස් පාවිච්චි කරලා පුළුවන් අපේ වෙබ්සයිට් එක ට්‍රැෆික් ගෙන්න ගන්න. ෆේස්බුක් වල තියෙන විශේෂත්වය තමයි අපිට ඒ අදාළ ඕඩියන්ස් එකට පමණක් අපේ ඇඩ්ස් පෙන්නලා අපි සෙල් කරන භාණ්ඩය මිලදී ගනී කියලා හිතන්න පුළුවන් පිරිසකට පමණක් අපේ භාණ්ඩ පෙන්වන්න පුළුවන්. ඉතින් ෆේස්බුක් ඇඩ්ස් කියලා කියන්නේ මාකටින් වල දැන් ඉහළින්ම ඉන්න ප්ලට්ෆෝම් එක. ඉතින් ෆේස්බුක් ඇඩ්ස් ගැන කතා කරන්න ගොඩක් ලොකු සබ්ජෙක්ට් එකක්, වයිඩ් සබ්ජෙක්ට් එකක්. මම මේ වීඩියෝ එකේදී සහ මම මේ ෆේස්බුක් ඇඩ්ස් ගැන වීඩියෝ එක වීඩියෝ කිහිපයකින් අරන් එනවා, එක වීඩියෝකින් අරන් එන්නේ. ඒකට හේතුව ගොඩක් දිග වැඩි වීම සහ එකපාර ඔක්කොම කතා කරන්න ගියොත් එහෙම ඒක බලන අයටත් බර වැඩි වෙනවා. يعني අලුතෙන්ම නම් Facebook ads වලට එන්නේ යාට එක ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මම මුලින්ම business account එකක් හදන්නේ කොහොමද වගේ videos මේ video එකේ කතා කරනවා. ඊළඟට අපි ඇත්තටම ad එක create කරන හැටි වගේ දේවල්, target කරන හැටි වගේ දේවල් කතා කරමු. ඉතින් මේ video එකේදී Facebook business manager account එකක්, ad account එකක් සහ Facebook pixel එකක් create කරන හැටි ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ මොනවද කියලා ඔයාලට තාම idea එකක් නැත්නම් දිගටම ඉදිරියට යන්න. මම හැම දැක්ම වලට මේ වීඩියෝ එකෙන් පෙන්වලා දෙනවා. කොහොමද ඔයාලට ඔයාලම එකතුලා ඉන්නේ WP සිංහල YouTube channel එකත් එක්ක. මම තුෂාර. මේ channel එක වලට WordPress ගැන වගේම web අඩවි නිර්මාණය ගැන videos බලා ගන්න පුළුවන්. ඊට අමතරව marketing වලට අදාළ වෙන මෙන්න මේ වගේ videos තරන් එනවා. ඒකින්ද ඔයත් ඒ වගේ දේවල් ගැන interest නම් අනිවාර්යෙන් පහතින් subscribe button එකකින් channel එක subscribe කරන්න. ඒ වගේම notification උත් on කරන්න අමතක කරන්න එපා. එතකොට video එකක් දාපු ගමන් ඔයාලට ඒක miss වෙන්නේ නැහැ. අද video එක ගැන කතා කරන්න කලින් මම පොඩි දෙයක් කියන්නම්. මම සතියක් දෙකක් වගේ videos අරගෙන ඉන්න බැරි වුණා. නමුත් දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. මට දිගටම සාමාන්‍ය විදිහට videos අරගෙන ඉන්න පුළුවන්. ඉතින් දිගටම එකතුලා ඉන්න වෙනද වගේම සාමාන්‍ය විදිහට ඉස්සරහට videos අරගෙන යනවා. හරි, දැන් යමු අපි අද වීඩියෝ එකට. මම පටන් ගත්තේ මේක Facebook තමයි marketing වල ඉහළින්ම තියෙන platform එක කියලා. ඒක එහෙම වෙන හේතුව මොකද්ද? ඔයාලා අපි හැමෝම Facebook පාවිච්චි කරනවා. මම හිතන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම Facebook පාවිච්චි කරනවා ඇති. මේ වගේ ලෝකේ ගොඩක් දෙනෙක් Facebook පාවිච්චි කරනවා. මේ වෙනකොට මාසෙකට බිලියන 2කට වඩා පිරිසක් actively Facebook platform එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ ගොඩක් ලොකු පිරිසක්. ඉතින් මේ Facebook marketing වල උඩින්ම තියෙන ප්‍රධාන හේතුව තමයි මෙච්චර ලොකු ඔඩියන්ස් එකක් ඉන්න එක. අපි දන්නවා marketing වලදී අපිට අවශ්‍යම දේ තමයි විශාල පිරිසකට අපේ භාණ්ඩ හෝ සේවාව ගෙනියන්න පුළුවන් වෙන එක. ඉතින් මේ Facebook එක හරහා අපිට පුළුවන් ලොකු ඔඩියන්ස් එකකට අපේ භාණ්ඩ හෝ සේවාව ගෙනියන්න. ඊළඟ එක තමයි Facebook එකෙන් අපිට ගොඩක් ඔප්ෂන්ස් ලබා දෙනවා අපේ ටාගට් ඔඩියන්ස් එකකට අපේ ඇඩ් කැම්පේන් එක කරන්න. ඒ කියන්නේ මම උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම අපි හිතමු බල්ලෙක් වැටි කරන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ pet lover කෙනෙක්. එතකොට ඒක shop එකක් තියෙනවා. අපිට විතුන් drop shipping කියලා. අපි drop shipping කරනවා. අපි sell කරන්නේ බල්ලන්ට අවශ්‍ය වෙන jacket නැත්නම් collars. මේ වගේ දෙයක් නම් අපි sell කරද්දී අපිට අර pet lovers නැත්නම් බල්ලෙක් ඇති කරන අයට තමයි අපේ ads පෙන්වන්න ඕනේ. මේ වගේ සත්තු ඇති කරන්නේ නැති කෙනෙක්ට අපේ ads පෙන්වලා තේරුමක් නැහැ. ඉතින් Facebook එකේ ගොඩක් හොඳ audience tools තියෙනවා. මෙන්න මේ audience එක target කරලා ad campaign එකක් කරන්න. මම අර කිව්ව උදාහරණයක් ගත්තොත් එහෙම මට පුළුවන් මම සෙල් කරන්නේ ડોග් කෝලර්ස් නම් බල්ලෙක් ඉන්න බල්ලෙක් ඇති කරනවායි කියලා හිතන ඔඩියන්ස් එක ටාගට් කරලා ඒ අයට විතරක් අපේ පාන්නේ පෙන්න විදිහට ඇඩ් කැම්පේන් එකක් කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ලොකු දෙයක්, ගොඩක් හොඳ දෙයක්. මොකද අපිට අනවශ්‍ය අයට නැතුව අපේ අවශ්‍යම ඔඩියන්ස් කට විතරක් අපේ බාන්නේ හෝ සේවාව පෙන්වන්න පුළුවන්. ඊළඟට තමයි කොහොමද Facebook එකේ දන්නේ මෙයා බල්ලෝ ඇති කරනවා, මෙයා පෙට්ලව කෙනෙක් කියලා? ඒක වෙන්නේ අපි Facebook එකේ හැසිරෙන ආකාරයනු. අපි Facebook එකේ ඇඩ් ක්ලික් කරන ඒවා, අපි Facebook එකේ ලයික් කරන ඒවා, මේ වගේ දේවල් බලලා Facebook එක මොනිටර් කරනවා. මේ පුද්ගලයා කැමති මේ වගේ දේවල් වලට කිය. ඒකට සමහර කෙනෙක් හිතෙන්න පුළුවන් ඒකට Facebook එක අපි කරන හැම දෙයක්ම බලනවා කියලා. ඒක විදිහෙන් ගෝ Facebook එකේ අපි කරන හැම දෙයක්ම වගේ මොනිටර් කරනවා. ගොඩක් කලවට ඒකේ කවුද කරේ කියන identity එක පෙන්වන්න නැති වෙන්න තමයි කරන්නේ. privacy එක තියෙනවා. කොහොම හරි අපි ඒක ගැන කතා නොකරමු. ඔයා ගියොත් එම් facebook.com/ads/preference කියන URL එකට ඔයාට බලා ගන්න පුළුවන් ඔයා කැමති කියලා හිතනවා ඉන්ට්‍රෙස්ට් මොනවද කියලා Facebook එක හඳුනගෙන තියෙන මොනවද කියලා ඔයාට බලා ගන්න. ඔයාලට පේනවා මෙතන පෙන්නවා business and industry, entrepreneurship, investment. මේ Facebook එක ඩිටෙක්ට් කරලා තියෙන්නේ මෙයා මෙන්න මේ account එකෙන් මෙන්න මේ වගේ දේවල් තමයි ඉන්ට්‍රෙස්ට් කියලා Facebook එක හඳුනගෙන දෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා මොන වගේ දේවල් වලට ඉන්ට්‍රෙස්ට් කියලා Facebook එක හඳුනගෙන තියෙන්නේ චෙක් කරලා බලන්න URL එකට ගිහින්.
දැන් මම හිතනවා ඔයාලට පොඩි අයිඩියාවක් එන්න තියලා කොහමද Facebook එක වැඩ කරන්නේ කියලා. මම තව දිගට දිගට කතා කරන්න යන මේ ගැන එක බෝරින් වෙන හින්දා අපි දැන් එමු ඇත්තට මොකක් හරි කරන්න. මොකක් හරි කියන්නේ මුලින්ම කරන්නේ business manager account එකක් හදන එක. business manager account එක කියන්නේ සාමාන්‍ය personal account එකකට වඩා marketing වලට උදව් වෙන tools තියෙන tool එකක්. Facebook එකෙන් දීලා තියෙන business කරන අයටම සාමාන්‍යයෙන් අපිටත් පුළුවන් personal page එකකින් ads කරන්න. නමුත් එහෙම ad කරනවට වඩා business manager එකකින් ඇඩ් අකවුන්ට් එකකින් ඇඩ්ස් කරද්දී අපිට ගොඩක් ටූල්ස් ඇනලිටික්ස් හම්බ වෙනවා. අපි ටාගට් කරන්න ඕන කොහොමද මේ වගේ ඇඩ් කැම්පේන් එකට අදාළ ගොඩක් ටූල්ස් හම්බ වෙනවා. ඉතින් අපි හැම වෙලේම ඇඩ්ස් කරනවා නම් Facebook එකේ business manager account එක හරහා කරන එක වඩා සුදුසුයි. හරි අබ්බල් මෙහෙම කොහොමද business manager account එක හදාගන්නේ කියලා ඔයා යන business.facebook.com කියන URL එකට ගියාම මෙන්න මේ වගේ page එකක් වට හම්බ වෙනවා. මේක දකුණු පැත්තේ තියෙනවා create account කියලා. අන්න ඒක click කරන්න. එතකොට මෙන්න මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එනවා. මෙතනට ඔයාලගේ ඩීටේල්ස් ටික දෙන්න ඕනේ. මුලින්ම යෝ බිස්නස් එකේ account එක. මෙතනට ඔයාලගේ business එකේ නම දෙන්න. ඒ වගේම මේකට page එකක් තියෙන්න ඕනේ. page එකක් තිබ්බොත් තමයි business manager account එකකින් අපිට හරියට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා page එකක් create කරගෙන නැති කියලා. මම page එකක් create කරන්න කොහොමද කියලා මෙතනදී පෙන්වන්නේ නැහැ. මම හිතන්නේ ඔයාලා දන්නවා ගොඩක්ම ලේසියෙන් page එකක් create කරගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනට ඔයාගේ business එකේ නම දෙන්න. සාමාන්‍ය වගේ page එකේ නම දුන්නා නම් ගොඩක් වෙලාවට මෙතනට හරි. ඊළඟට ඔයාගේ නේම් එක දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔයාගේ නෝ ගොඩක් වෙලාවට ඔයාගේ නේම් එක ඔටෝමැටිකලි මෙතන දෙනවා. ඊළඟට ඔයාගේ ඊමේල් එක දෙන්න ඕනේ. මේ දේවල් ටික දීලා ඉවරලා next කියන එක click කරන්න. දැන් එයාලා අහනවා business details. මුලින්ම ඔයාගේ address එක දෙන්න ඕනේ. ඉතින් ඔයාගේ address එක දෙන්න country එක තෝරලා ඊළඟට zip නැත්නම් postal code එක කියන්නේ postal code එක වාට Google එකේ search කරලා ගන්න පුළුවන්. දැන් නැත්නම් ඔයා ඉන්නේ town එක ටයිප් කරලා postal code කියලා search කරන්න. එතකොට ඔයාට එක හම් වෙනවා. ඊළඟට ඔයාගේ phone number එකක් මෙතනට දෙන්න. ඊළඟට තමයි website එක dropshipping කරන්නේ. dropshipping කරන website එකේ URL එක දෙන්න දාන්න. දාලා business use කියන එකට පළවෙනි option එක එහෙම නැත්නම් promote its own goods or services කියන එක click කරලා submit කියන button එක click කරන්න. හරි දැන් ඔයාගේ business manager account එක create වෙලා තියෙනවා. ඔයාලා වෙන මෙතන page add account සහ people කියලා option තුනක් තියෙනවා. මේ තුන අපි fill කරන්න ඕනේ. අප මුලින්ම add account එක create කරගනිමු. add account කියන එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාට වම් පැත්තේ accounts category බලා ගන්න පුළුවන් add accounts කියලා tab එකක් තියෙනවා. ඒක click කරන්න. හරි ඔයාලා පේනවා අපිට දැන් පුළුවන් add කරන්න අලුත් add account එකක්. add කියන එක උඩ දැන් click කරන්න. click කරාම ඔයාලට options තුනක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා තෝරා ගන්න ඕනේ create a new ad account නැත්නම් අවසානයට නැත්නම් තුන්වෙනියට තියෙන option එක. පළවෙනි option එකෙන් අපිට පුළුවන් වෙන ad account එකක් add කරන්න වගේ දේවල් කරන්න. ගොඩක් වෙලාවට මේව අපිට අවශ්‍ය වෙන්නේ agency වලට වගේ ගොඩක් වෙලාවට companies වල ad Facebook ad campaign එක වගේ කරන්න agency වලින්. එතකොට ඒ වෙලාවට තමයි මේ feature එක අපි use කරන්න වෙන්නේ. නමුත් මෙතනදී අපිම තමයි ads create කරන්න. ඉතින් create a new ad account කියන එක click කරන්න. හරි මේ ඩයලොග් බොක්ස් එකේ මුලින්ම ඔයාගේ ඇඩ් account එකේ නම දෙන්න ඕනේ. ඔයාට මේකට page එකේ නම දෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ. ඊළඟට time zone එක දෙන්න. මේකත් ගොඩක් වැදගත්. ඔයා ඉන්න time zone එක දෙන්න. ඊළඟට currency එක, ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට USD වුණත් තියන්න පුළුවන්. මම හිතන USD තියෙන එක හොඳයි එතනට. ඊට පස්සේ next දෙන්න. ඊළඟට මේ අහන option එකේ පළවෙනි එක නැත්තම් my business කියන option එක select කරලා create කියන එක click කරන්න. හරි අපේ ඇඩ් account එක දැන් create වෙලා තින්නේ. දැන් අපි කෙනෙක් ඇඩ් කරන්න ඕනේ මේ ඇඩ් account එකට. ඇඩ් account එකේ admin හැටියට කිව්වොත් එහෙම. එතකොට ඔයාලා වෙන වම් පැත්තේ අපේ නැත්තම් user වෙන්නනවා තමන්ව. ඒක select කරන්න. ඒක select කරලා මේකේ permissions on කරන්න ඕනේ. ඔයානේ admin. ඉතින් මේකේ තියෙන හැම option එකක්ම නැත්තම් හැම permission එකක්ම on කරන්න. ඊට පස්සේ assign කියන එක click කරන්න. හරි දැන් ඔයාගේ ඇඩ් account එක සාර්ථකව create වෙලා තියෙන්නේ. ඔයාලා බලාගන්න පුළුවන් මෙතන ඔයාගේ ඇඩ් account ID එක. මේක වැදගත් වෙනවා ගොඩක් වෙලාවට. අපි agency එකට වගේ දෙනවා නම් අපි ad campaign එකක් ගන්න මේ වගේ වෙලාවට මේ ad account ID එක වැදගත් වෙනවා. ඊළඟට අපි මෙහෙම අපි payment method add කරමු. ඔයාලා දන්නවා අපි ask කරනවා කියන්නේ අපේ කොහෙන් හරි giving කරන්න ඕනේ. ඒකට giving කරන්න පුළුවන් අපිට credit card, debit card වලින්. ඔය වම් පැත්තේ payments කියන එක උඩ click කරොත් එහෙම මෙන්න මේ වගේ page එකකට එනවා. මෙතනිනුත් ඇඩ් කියන එක උඩ click කරන්න. click කරුවම ඔයාලට පුළුවන් ඔයාගේ කාඩ් එකේ details මෙතනට enter කරන්න. enter කරලා ඔයාලට එන්නේ continue button එක click කරන්න. එතකොට ඔයාගේ ඒ payment method එක add වෙනවා.
හරි දැන් ඔය කලින් හිටිය page එකට යන්න page එකට ගිහලා refresh කරන්න. එතකොට ඔයගේ ad account එකේ tick එකක් ඇවිල්ලා තියෙන මේ විදිහට කොළපාටින් ad account එක create වෙලා කියලා. හරි දැන් අපි page එකට tag කරලිමු. මෙතන add page කියන button එකට click කරන්න. ඊළඟට අපිට දැන් තවත් page එකක් තියෙන නිසා අපි page එක create කරලා තියෙන නිසා add page own කියන එකේ උඩ තියෙන add page කියන button එක click කරන්න. හරි දැන් ඔයාලට පුළුවන් මෙතන වගේ page එකේ නම search කරන්න අත URL එක enter කරන්න වට වෙනවා. අපි අපේ page එකේ නම type කරද්දී automatically එයාලා පෙන්නනම suggestion එකක් හැටියට. ඉතින් එතන ඔයාගේ page එක තෝරලා ඒකට add කරන්න. හරි දැන් අපි අපේ business manager account එක සහ ad account එක create කරලා තියෙනවා. ඉතින් මේ දෙක වැදගත් වෙනවා අපේ Facebook ads කරද්දී analytics වගේ දේවල් ලබා ගන්න. අපි ඉස්සරහට කතා කරමු මේ මොනවද කියලා. ඊට කලින් අපි තව දෙයක් කරලිමු. ඒක තමයි Facebook pixel එක අපේ වෙබ්සයිට් එකේ install කරගනිමු. මොකක්ද මේ pixel කියලා කියන්නේ? මේ pixel කියලා කියන්නේ tool එකක්. මේකෙන් පුළුවන් අපේ වෙබ්සයිට් එකේ වෙන දේවල් track කරන්න. ඔය දන්නවා නම් Google Analytics කියන එක analytics tool එකක්. ඒකෙන් සාමාන්‍ය වෙබ්සයිට් එකකට කී දෙනෙක් එනවද, දවසකට මොන මොන post කියවලා තියෙනවද, මේ වගේ ගොඩක් details Google Analytics අරහා අඩවියක් තියෙන කෙනෙක් සාමාන්‍යයෙන් අරගන්නවා. ඒ වගේ එකක් තමයි මේ pixel කියලා කියන්නේ. මේක install කරුවට පස්සේ අපේ website එකට pixel එක අපේ website එකේ වෙන හැම දෙයක්ම monitor කරනවා. උදාහරණයක් හැටියට අපි හිතමු කෙනෙක් website එකට එනවා, ඇවිල්ලා එයා එක product එකක් උඩ click කරලා ඒක view කරලා එයා exit වෙලා යනවා. තව කෙනෙක් ඇවිල්ලා එයා product එක view කරලා add to cart කියන button එකට click කරලා එයා අයින් වෙලා යනවා. තව කෙනෙක් ඇවිල්ලා add to cart කියන button එකට click කරලා checkout page එකට යනවා. තව කෙනෙක් කියලා checkout page එකට ගිහලා buy කරනවා. ඉතින් මේවට events කියලා කියන්නේ pixel වලදී. මේ එක එක user ගේ හැම event එකක්ම pixel එක monitor කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අවසානයේදී අපි හිතමු මාසික report එකක් කියලා. එතකොට මාසෙකට කී දෙනෙක් view කරාද? ඒ ආපු අයගෙන් කී දෙනෙක් add to cart කරාද? කී දෙනෙක් purchase කරාද? කී දෙනෙක් checkout button ඇවිල්ලා purchase කර නැතු ගියාද? මෙන්න මේ වගේ ගොඩක් වටින information අපිට හම්බ වෙනවා මේ pixel එක හරහා. මේ වැදගත් වෙනවා අපි අර ඉස්සරහට Facebook ad එකක් හදලා target කරන audience එක හදද්දී මේක වැදගත් වෙනවා. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද මේ pixel එක වාගේ website එක install කරගන්නේ කියලා. වාගේ business manager එකට යන්න ගිහිල්ලා වම් පැත්තේ තියෙනවා hamburger icon එකක්. ඒක click කරුවට පස්සේ measure and report යටතේ වාට pixel කියන එක බලා ගන්න පුළුවන්. ඒක උඩ click කරන්න. ඊට පස්සේ create a pixel කියන button එක උඩ click කරන්න. දැන් වට පුළුවන් වාගේ pixel එකේ නමක් මෙතනට දෙන්න. page එකේ නම දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට වාගේ website එකේ URL එක මෙතනට දෙන්න. ඊට පස්සේ continue click කරන්න. ඊළඟට එන මේ dialog box එකේ ඔයා තෝරන්න ඕනේ add code using a partner integration කියලා. මොකද අපි wordpress තමයි පාවිච්චි කරන්නේ. ඉතින් පළවෙනි option එක click කරන්න. ඊට පස්සේ ඔයා මේ list එකේ පොඩ්ඩක් පහළට ඇද්දි බලා ගන්න පුළුවන් wordpress තියෙන wordpress කියන එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයා continue කරන්න. ඔයාලට මේ විදිහට කන්ටිනියු කරගෙන යන්න තියෙන්නේ. ඔයාලට මෙතනින් පුළුවන් මේ ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඇත්තටම මේ ප්ලගින් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න නැතුව WordPress එකේ ප්ලගින් ඩිපොසිටරි එකට ගිහිල්ලා එතින් ඉන්නොත් සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක ඔයා කන්ටිනියු දිගට යනකොට වඩා ඒකත් ලේසි. අපි දැන් ඒක කරලා බලමු. ඇත්තටම මෙහෙම මෙතෙන් යන්නේ නැතුව මම දැන් WordPress ඩෑෂ්බෝඩ් එකේ ඉන්නේ. මම ප්ලගින්ස් වල ඇඩ් නිව් වලට ඇවිල්ලා සර්ච් කරනවා pixel කියලා. සර්ච් කරුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක තමයි ප්ලගින් එක official Facebook pixel by Facebook. ඉතින් ඒක install කරලා activate කරන්න. ඔයාලට download කරගත්ත plugin එක උනත් upload කරලා activate කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හරි plugin එක activate වුණා. දැන් ඔයා settings වල බැලුවොත් එහෙම ඔයාලට පේනවා පහළම තියෙන Facebook pixel කියලා. ඒක ඔයා දැන් click කරොත් එහෙම ඔයාට මෙන්න මේක තමයි පෙන්වන්නේ. pixel id එක ඔයා මෙතනට එන්ටර් කරලා save changes click කරන්න ඕනේ. අපි ආයෙ අපේ page එකට આવොත් එහෙම ඔයා මේක continue දීගෙන යන්න. මෙතන verify connection කියන තැනදී අපේ website එකේ URL එක enter කරන්න ඕනේ. මේක හරියට connect වෙලාද කියලා බලන්න. ඊට කලින් මේ close කරලා මෙතන තියෙන pixel ID එක උඩ click කරන්න. එතකොට ඒක auto copy වෙනවා. ඊට පස්සේ අපේ website එකට නැත්නම් WordPress site එකට ඇවිල්ලා pixel ID කින් තැන එක paste කරලා save changes දෙන්න. දැන් ඔය බැලුවොත් එහෙම ආවට පේනවා status එක යටතේ active කියලා පෙන්වනවා. ඒ කියන්නේ අපේ pixel එක හරියට create වෙලා තියෙන්නේ. ඔයාලා පේනවා මෙතන no recent activity කියලා පෙන්වනවා. ඒකට හේතුව මුකුත් තාම අපේ වෙබ්සයිට් එකේ මොනිටර් වෙලා නැහැ. ටික දවසක් යනවා pixel එකට traffic එහෙම එද්දි තමයි ඒක intelligent විදිහට එන data අනුව කොහොමද මේ වෙබ්සයිට් එකේ visitors-ලා හැසිරෙන්නේ කියන ගැන idea එකක් එන්නේ. හරි ඉතින් ඒ විදිහට තමයි Facebook pixel එකක් create කරගන්න.
අද වීඩියෝ එකේදී මම මෙතනින් එහාට කතා කරන්නේ නැහැ. මම මෙතෙන් නවත්තනවා. මම ඊළඟ වීඩියෝ එක අරගෙන නම් ඒකදී බලමු කොහොමද ඇත්තටම ඇඩ්ඩක් ක්‍රියේට් කරන්න කියලා. දැන් අපි පොඩ්ඩක් මතක් කරලා අපි අද කතා කරපු දේවල් ගැන අපි කතා කරා ඒ Facebook උඩින්ම තියෙන කියලා මාකටිං වලට. ඊට පස්සේ අපි කතා කරා Facebook එකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍යම ඔඩියන්ස් එකට ටාගට් කරලා ඇඩ්ස් කරන්න කියලා. ඊට පස්සේ අපි business manager account එක සහ ad account එක ක්‍රියේට් කරා. ඊළඟ ඊට අමතරව අපි Facebook pixel එකක් අපේ website එකට connect කරුවා. ඊළඟ වීඩියෝ එකේදී මම කලිනුත් කිව්වා වගේ අපි Facebook ad එකක් create කරන හැටි බලමු. ඉතින් අද වීඩියෝ එකෙන් මම මෙතන නවත්තනවා. මම හිතනවා ඔයාලට Facebook ads ගැන idea එකක් එන්න ඇති කියලා. ඉතින් ඒක එහෙමනම් ඔයාලට මොන හරි ඉගෙන ගත්තා නම් ඒ වගේම subscribe කරලා නැත්නම් අපේ channel එක පහලින් subscribe කරන්න. ඒ වගේම like කරන්නත් අමතක කරන්න එපා වීඩියෝ එක වලට අලුත් දැනුමක් ගැන දුන්නා නම්. ඊට අමතරව ඔයාලට තියෙන ප්‍රශ්න හැමදයක්ම පහල comment section එකේ comment කරන්න. එතකොට අපිට ඒ වටත් උත්තර මොනවද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් එක තුළ හැමෝටම තැන්ක් යූ ගිල්ලන්න හැමෝටම හැමදාම වගේ ජය වේවා.